ඉෆෝන් ක්‍රිකට්වලට ආදරය කරන හැමෝටම පකිස්තාන් ඒකණ්ඩායම ටෙරහිබ ශ්‍රී ලංකා ඒකණ්ඩායමේ පිතිකරුවන් සුපිරි පිතිකරුණයක නිරත වෙද්දී ඉන්දියාවට අප්‍රිකාවේදී අසාමාන්‍ය මෙරු ප්‍රහාරයක් එල්ල වුණා. මේ ක්‍රිකට් උන් මාදයට හොඳම පේත ක්‍රික් විලොක් ඩේලි ඩෝස් එක. මාළු තෝරන එක මාළු සුද්ධ කරන එක ප්‍රශ්නයක්ද? විසඳුම tuna.lk. call now 0775291291. පාකිස්තාන් ඒකණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒකණ්ඩායම අතර තරගයේ ශ්‍රී ලංකා ඒකණ්ඩායම සටන්කාමී තරගයක නිරත වෙන්නට සමත් වෙලා තියෙන්නේ පිතිකරුවන් 5 දෙනෙක්ම අර්ධ ශතක වාර්තා කිරීමත් එක්ක. මේකත් එක්ක තරගයේ අවසන් දිනය තීරණාත්මක දිනයක් බවට පත් වෙලා තිබෙනවා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ශ්‍රී ලංකාව ලකුණු 115කට සීමා වුණා. පාකිස්තාන පළමු ඉනිම ලකුණු 258කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. පාකිස්තාන ඉනිම තුලදී අර්ධ ශතක 3ක් වාර්තා වුණා. අලි සාරියාබ්, හුසේන් තලාත් සහ රොහෙල් නසීර් තමයි අර්ධ ශතක වාර්තා කරන්නට සමත් වුණේ. පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුණා. ඉසිතු විජේසුන්දර සහ නිසල තාරක කඩුලු 2 බැගින් ලබා ගන්නට සමත් වුණා. පාකිස්තාන වේග පන්දු යවන්නන් තමයි ශ්‍රී ලංකාවට එරෙහිව දස්කම් දක්වන්නට සමත් වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුණා. විශ්ව ප්‍රනාන්දුගේ මේ දස්කම් සහ මේ තරගාවලිය තුළදී ඔහු ලබා ගන්නා දේවල් දකුණු අප්‍රිකා තරගාවලියට ඔහුට හොඳ පෙරහුරුවක් බවට පත් වෙනවට කිසිම සැකයක් නැහැ. මේ අනුව ලකුණු 143ක් පසුපසින් සිටමින් තමන්ගේ දෙවැනි ඉනිම ආරම්භ කරපු ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තුන්වැනි දිනේ අවසන් වෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 364ක් රැස් කර ගැනීමට සමත් වුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 221ක් පාකිස්තාන ඒ කණ්ඩායමට වඩා ඉදිරියෙන් ඉන්නේ එක කඩුල්ලක් අතතිව. දකුණු අප්‍රිකා තරගයේ ප්‍රබල බලාපොරොත්තුවක් බවට පත් වෙලා හිටපු ඕෂධ ප්‍රනාන්දු මේ තරගයේදී එක ලකුණක් පමණයි රැස් කරගන්නට සමත් වුණේ. පළමු ඉනිමේදී එක ලකුණකට ඔහු දැවී ගියා. දෙවැනි ඉනිමේදී ලකුණු නොලබා දැවී යන්නට ඔහුට සිදු වුණා. කෙසේ වෙතත් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවක් ගොඩනගන්නට නිපුන් ධනංජය සහ අහන් වික්‍රමසිංහ සමත් වුණා. නිපුන් ලකුණු 28කට දැවී යද්දී අහන් වික්‍රමසිංහ ලකුණු 53ක් වාර්තා කරගන්නට සමත් වුණා. ඊන අනතුරුව පසිඳු සූර්ය බණ්ඩාර සහ පවන් රත්නායක අතරේ ලකුණු 126ක සබඳතාවක් සිවුන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණා. මේ දෙදෙනාගේ දැවියාමත් එක්ක ලකුණු 13ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් බිඳ වැටුණා. ඉන් අනතුරුව මේ ඉනිමේ වගකීම කරට ගත්ත සොනාල් දිනුෂ සහ වනුජ සහන් දෙදෙනා 8වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130ක සබඳතාවක් ගොඩනැගීම කැපී පෙනුණා. වනුජ සහන් 19න් පහළ කණ්ඩායමේදී දුනිත් වෙල්ලාලගේ සමගින් එකතු වෙලා පසුපෙලින් ඉනිම ශක්තිමත් කරන්නට කැපී පෙනෙන පිතිකරණයක නිරත වෙච්ච ක්‍රීඩකෙක්. ඔහු මේ ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්න සමත් වුණේ පන්දු 99ක් තුලදී ලකුණු 73ක් වාර්තා කරමින්. සොනාල් දිනුෂ තුන්නිරයව ක්‍රීඩකයා කැපී පෙනෙන පිතිකරණයක නිරත වුණේ පන්දු 125ක් තුලදී නොදැවි ලකුණු 62ක් ලබා ගනිමින්. පන්දු යැවීමේදී කොරාම් ෂසාඩ් කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුණා. කාෂිෆ් අලි කඩුලු 2ක් සහ මොහමඩ් සුලේමාන් කඩුලු 2ක් ලබා ගත්තා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් එක කඩුල්ලක් අතතිව තිබෙනවා. සොනාල් දිනුෂ තමයි බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙන්නේ. හැකි උපරිම ලකුණු සංඛ්‍යාවක් පාකිස්තාන ඒ කණ්ඩායමට ලබා දීම තමයි ඉලක්කය වෙන්නේ. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට පාකිස්තාන ඒ කණ්ඩායම අද දිනය තුළ සම්පූර්ණයෙන් දවා ගන්නට හැකියාවක් ලැබුණොත් මේ තරගයේ ජයග්‍රහණයකින් කෙලවර කරන්නට අවස්ථාව ලැබෙයි. ග්‍රෑන්ඩ් පාක් ඇරීනා පිළියන්දල ගෘහස්ත පුහුණු තැල් විදුලි ආලෝක පද්ධතියකින්ද සමන්විත වර්ගටි 8000ක එලිමහන් පිටිය පිළියන්දල නගර මැද ක්‍රිකට් වලට කියාපු තැන. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතරේ තරඟ 4කින් යුක්ත 20x20 තරගාවලිය 2-1 විදිහට පෙරමුණ ගන්නට ඉන්දිය කණ්ඩායම සමත් වුණේ. තරගාවලියේ දෙවන වතාවටත් ලකුණු 200 සීමාව ඉක්මවා යාමට සමත් වීමත් එක්ක මෙවරත් ලකුණු 200 වාර්තා කරද්දී ඉන්දිය පිතිකරුවෙක් ශතකයක් වාර්තා කිරීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා. සෙන්චුරියන් හිල් සුපර් ස්පෝර්ට්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී තමයි මේ තරගයේ පැවතුනේ. තරගයේ කාසියවාසී හිමි කරගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායම. ඔවුන් තීරණය කළා ප්‍රථමයෙන් පන්දු යැවීමේ වාරය ලබා ගන්නට. ප්‍රථම කඩුල්ල විදියට සංජු සැම්සන්
තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවේදී දැවී ගියත් ඉන් අනතුරුව ලකුණු 107ක සබඳතාවක් අභිෂේක් ශර්මා සහ තිලක් වර්මා අතරේ ගොඩනැගුණා. අභිෂේක් ශර්මා ලකුණු 50ක් පන්දු 25කින් වාර්තා කරගන්නට සමත් වුණා. තිලක් වර්මා ලකුණු 107ක් වාර්තා කළේ ඉනිම පුරා නොදැවී ක්‍රීඩා කරමින්. පන්දු 32කින් ඔහු තමන්ගේ ලකුණු 50 සම්පූර්ණ කරගත්තා. දෙවන ලකුණු 50 සම්පූර්ණ කිරීම සඳහා ඔහු වැය කළේ පන්දු 19ක් පමණයි. 6 පහර 7ක් සහ 4 පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. පළමු තරගයේ ඉන්දියා කණ්ඩායම ලකුණු 200 පසු කර ගිය අවස්ථාවේදී ලොකු කතාබහක් ඇති වුණා. රමන්දීප් සිං වගේ පිතිකරුවෙක් පසුපෙලෙන් ක්‍රීඩා නොකිරීම පිළිබඳව ඔහුට රින්කු සිං සමගින් එකතු වෙලා ලකුණු සංඛ්‍යාව තවදුරටත් වැඩි කරන්නට තිබුණා කියන තර්කය ගොඩනැගුණා. මේ තරගයේදී රමන්දීප් සිං ක්‍රීඩා කළා. ඔහු මේ කාරණේ ඉතා මැනවින් ඉටු කළේ පන්දු 6ක් තුලදී ලකුණු 15ක් ලබා ගනිමින්. ඒ ඉනිමත් සමගින් ඔවුන් ලකුණු 219ක් කඩුලු 6ක් දැවී තමන්ගේ පන්දු ආර 20 තුලදී වාර්තා කරන්නට සමත් වුණා. පන්දු යැවීමේදී අන්දිලේ සිමිලානි කඩුලු 2ක් සහ කේශව මහරාජ් කඩුලු 2ක් ලබා ගන්නට සමත් වුණා. තිලක් වර්මා මේ තරගයේදී වාර්තා කළේ ඉන්දියා පිතිකරුවෙක් 20-20 අන්තර්ජාතික පිටියේදී වාර්තා කරපු 21වන ශතකය. ඒ වගේම 20-20 අන්තර්ජාතික ශතකයක් වාර්තා කරපු 12වෙනි ඉන්දියා පිතිකරුවා බවටත් තිලක් වර්මා පත් වුණා. දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කරලා එක පන්දුවරයක් පමණයි ක්‍රීඩා කරන්නට උනේ. තරගය නතර කරන්නට සිදු වුණේ පිට්ටනියට මෙරු ඇටැක් එකක් පැමිණීමත් සමගින් මෙරු ක්‍රීඩාංගණයේ පුරා පියාසර කිරීමත් එක්ක ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීම අපහසු වුණා. මේ නිසා විනිසුරුරුන් තීරණය කළේ පිටියෙන් ඉවත් වෙලා යන්නට. මේ අනුව විනාඩි 28ක කාලයක් මෙරු නිසා තරගයෙන් අහිමි වුණා. කෙසේ වෙතත් පන්දු ආර සංඛ්‍යාවේ අඩුවීමක් සිදු වුණේ නැහැ. මේක ක්‍රිකට් පිටියේ තරගයක් නතර කරන්නට සිදු වෙච්ච අසාමාන්‍ය සිදුවීමක් විදිහට හඳුන්වන්නට පුළුවන්. මීට පෙර ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරද්දී මීමැස්සන් නිසා තරගයක් අතරමඟ කෙටි වේලාවකට නතර කරන්නට සිදු වුණු අවස්ථා වාර්තා වුණා. මේ වගේ අසාමාන්‍ය සිදුවීම් රැසක් ක්‍රිකට් පිටිය තුළ වාර්තා වෙලා තිනවා. මේ පිළිබඳව අපි වෙනම එපිසෝඩ් එකකින් ඉදිරියේදී කතා කරමු. ඒ වගේම මේ මෙරුන්ගේ මේ අපිත් දැකලා තියෙනවා ලංකාවේදීත් මෙරු මේ විදිහට පියාසර කරනවා. නොප්ෂල් ෆ්ලයිට් විදිහට තමයි මෙරු මේ විදිහට පියාසර කිරීම හඳුන්වන්නේ. ඔවුන් සාමාන්‍යයෙන් තද වර්ෂාවකින් පස්සේ ටිකක් උණුසුම් කාලගුණයක් පවතිනකොට ඔවුන්ගේ වර්ගය අභෝ කිරීම සඳහා අලුත් ජනාවාසයක් තනා ගැනීම සඳහා තමයි මේ විදිහට පියාසර කරන්නේ. මෙරු රැජින පිරිමි මෙරු සතුන් සමගින් සංවාසයේ යෙදෙමින් මේ විදිහට ගමන් කරනවා. අවසානයේදී මෙරු රැජින තමන්ගේ පියාපත් කඩා දාලා තමන්ගේ වර්ගය අභෝ කිරීම සඳහා අලුත් ජනාවාසයක් ගොඩනැගීම සිදු කරනවා. ඉතින් මේ වගේ අසාමාන්‍ය සිදුවීමකින් පස්සේ තරගය ආරම්භ වුණා. ඉන් අනතුරුව දකුණු අප්‍රිකා කණ්ඩායම තමන්ගේ හඹායාමේ සාර්ථකව නිරත වෙන්නට සමත් වුණා. කෙසේ වෙතත් ඉන්දියා කණ්ඩායම තරගය ආපහු තමන් වෙතට හරවා ගන්නට සමත් වුණා. දකුණු අප්‍රිකා පිතිකරුවන් බොහෝ දෙනෙක් හොඳ ආරම්භයන් ලබා ගත්තා. කෙසේ වෙතත් හෙන්රික් ක්ලාසන් සහ ඩේවිඩ් මිලර් දෙදෙනා පිටියේ සෙට් වෙලා මේ තරගයේ ඉලක්කය හඹා යන්නට සූදානම් වෙද්දී අක්සාර් පටේල් රැකගත්ත අති විශිෂ්ට උඩපන්දුවක් නිසා ඩේවිඩ් මිලර්ගේ ඉනිම නිමා වුණා. ඔහු 6 පහරක් එල්ල කළාට පස්සේ හාදික් පාණ්ඩ්‍යා ක්‍රියාත්මක කරපු මීළඟ පන්දුවේදී තමයි අක්සාර් පටේල් මේ උඩපන්දුව ලබා ගන්නට සමත් වුණේ. ඩීප් මිඩ් විකට් කලාපයේ ඉඳලා හතරේ සීමාව ආසන්නයේ සිට ගුවනට පියඹා යමින් මේ පන්දුව උඩපන්දුවක් බවට පත් කරගන්නට සමත් වුණා. මේක තරගයේ ටර්නින් පොයින්ට් එකක් බවට පත් වුණා. මිල සහ ක්ලාසන් අතරේ පන්දු 35කින් ලකුණු 58ක සබඳතාවක් ගොඩනැගිලා තිබියදී තමයි මේ දැවියාම සිදු වුණේ. කෙසේ වෙතත් ඉන් අනතුරුව මාකෝ යන්සන් මේ තරගයේ කණපිට හරවන්නට උත්සාහ කළා. ඔහු පන්දු 17ක් තුලදී ලකුණු 54ක් වාර්තා කරන්න සමත් වුණා. ඔහුගේ අර්ධ ශතකයේ ඔහු පන්දු 16කින් වාර්තා කිරීම විශේෂත්වයක් බවට පත් වුණා. අවසන් පන්දු 4ේදී ලකුණු 18ක් ලබා ගැනීමයි යන්සන්ගේ ඉලක්කය බවට පත් වුණේ. නමුත් ඔහුගේ දැවියාමත් එක්ක දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු බිඳී ගියා. මේ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම තමන්ගේ පන්දු ආර 20 අවසානයේදී ලකුණු 208ක් වාර්තා කරන්න සමත් වුණේ කඩුලු 7ක් දැවි. අර්ශ්දීප් සිං තමයි කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වුණේ. ඔහු කඩුලු 3ක් ලබා ගන්නට සමත් වුණේ හෙන්රික් ක්ලාසන්ගේ සහ මාකෝ යන්සන්ගේ තීරණාත්මක කඩුලු දෙකත් සමගින්. මේට අමතරව වරුන් චක්‍රවර්ති කඩුලු 2ක් ලබා ගන්නට සමත් වුණා. ලකුණු 11ක තියුණු ජයග්‍රහණයක් ඉන්දියා කණ්ඩායම වාර්තා කරන්න සමත් වුණේ තරගාවලිය 2-1 ලෙස පෙරමුණ ගනිමින්. තවත් එක තරගයක් මේ තරගාවලිය තුළ ඉතිරි වෙලා තිබෙනවා. තරගයේ වීරයා බවට පත් වුණේ ශතකලාභී තිලක් වර්මා. මේ අනුව මේ තරගාවලිය තුළ ඉන්දියා ක්‍රීඩකයන් දෙදෙනෙක් ශතක වාර්තා කරලා තිබීම විශේෂත්වයක් බවට පත් වෙනවා. මේ අනුව
හතරවැනි 2020 අන්තර්ජාතික තරගයේ උණුසුම් තරගයක් බවට පත්වෙනවට කිසිම සැකයක් නැහැ. ඉතින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ඊයේ දවසේදී උණුසුම් මුනේ වර්ණවත් උනේ මේ විදිහට. අපි බලමු ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා. ඒ දේවල් ක්‍රික් වීලොග් ඩේලි ඩෝස් එකෙන් ඔබත් එක්ක බෙදා හදා ගන්නට විදූ සූදානම් ඉන්නවා. ඉතින් ක්‍රිකට් පිටියේ අලුත්ම දේවල් රසවත් දේවල් වෙනස් සැහැකින් බලන්න නම් ක්‍රික් වීලොග් ඩේලි ඩෝස් එක හැමදාම ගන්න අමතක කරන්න එපා. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.